ආයිබෝන් යාළුවනේ සිලෝන් ගර්ල් සීක්‍රට් චැනලයට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද මං ඔයාලට ඉදිරිපත් කරන්න යන්නේ ඔයාලගේ මුහුණේ ඇති අනවශ්‍ය රෝම, බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් ඉවත් කරගන්න වගේම මුහුණ පැහැපත් කරන්න පීල් ඔෆ් මාස්ක් එකක් ගෙදරදීම හදාගන්නේ කොහොමද කියලයි. ඊට කලින් කියන්න ඕනි දෙයක් තියෙනවා. මෙම මාස්ක් එක මුහුණට ඇප්ලයි කරන්න කලින් පැච් ටෙස්ට් එකක් කරලා බලන්න. මොකද හැමෝගේම සම එක වගේ නොවන හින්දා සමහර අයගේ සම හුඟක් සංවේදී. මෙම මාස්ක් එක ගලවනකොට ටිකක් විතර වේදනාවක් දැනෙන හින්දා මුලින්ම පැච් ටෙස්ට් එකක් කරලා බලලා ඉන් අතුරු බලපෑමක් ඇති නොවනවා නම් පමණ මුහුණට ආලේප කරලා බලන්න. දැන් බලමු කොහොමද පීල් ඔෆ් මාස්ක් එක හදාගන්නේ කියලා. මේ සඳහා ඔයාලට ජෙලටින් මේ සැහැඳි එකක් පුංචි වීදුරුවකට හෝ ස්ටේන්ලස් ස්ටීල් බඳුනකට දමා ගන්න ඕනි වෙනවා. ඔයාලා ගන්න භාජනය ඩබල් බොයිලින් සිස්ටම් එකට ඔරොත්තු දෙන භාජනයක් වෙන්න ඕනි. ඒ ආකාරයෙන් තමයි අපට ජෙලටින් දිය කරගන්න පහසු වෙන්නේ. දැන් මෙයට ෆ්‍රෙෂ් මිල්ක් මේ සැහැඳි එකහමාරක් එකතු කර ගන්නවා. දැන් එයටම කස්තුරි කහ තේහෙනි 4/4 අඩු ප්‍රමාණයක් අපි එකතු කර ගන්නවා. දැන් අවසාන ඉන්ග්‍රීඩියන්ට් එක අපි මේකට ඔලිව් ඔයිල් තේහෙනි 4/1 ප්‍රමාණයක් එකතු කර ගන්නවා. දැන් උණු වතුර භාජනයක් අරගෙන මෙම වේදුරුව එම උණු වතුර භාජනය ඇතුළේ තියාගෙන හොඳින් තිය කර ගන්න ඕනි. මතක තියාගන්න ජෙලටින් සම්පූර්ණයෙන්ම දිය වෙනකම් මෙම මිශ්‍රණය දිය කරගන්න අවශ්‍ය වෙනවා. මෙම මිශ්‍රණය දිය කරගන්න ගමන් මම ඔයාලට පැහැදිලි කරන්නම් අපි පාවිච්චි කරපු ඉන්ග්‍රීඩියන්ට්ස් වලින් ඔයාලගේ සමට ලැබෙන ප්‍රතිඵල මොනවද කියලා. අපේ ප්‍රධානම ඉන්ග්‍රීඩියන්ට් එක වෙන්නේ ජෙලටින්. ඔයාලා දන්නවද ජෙලටින් වලට තියෙනවා amazing skin healing properties. තවත් විදිහකට බලනවා නම් මාස්ක් එක peel off කරන්න පුළුවන් වෙන්නේ ජෙලටින් හින්දම තමයි. ඊළඟට අපි එකතු කරගත්ත fresh milk. ඔයාලා දන්නවද යාළුවනේ normal, dry සහ sensitive කියන ඕනෑම skin එකකට fresh milk කියන්නේ natural cleanse එකක් කියලා. ඒ වගේම ඔයාලගේ සමට පැහැපත් බවක් සහ දීප්තිමත් බවක් ලබා දෙන්නත් ෆ්‍රෙෂ් මිල්ක් වලට පුළුවන් වෙනවා. කස්තුරි කහ වලට පුළුවනි ලප කැලල් නැති පැහැදිලි සමක් ඔබට ලබා දෙන්න. අවසාන ඉන්ග්‍රීඩියන්ට් එක වෙන්නේ ඔලිව් ඔයිල්. ඔලිව් ඔයිල් වලින් ඔයාලගේ සම හොඳට මොයිස්චරයිස් වෙනවා වගේම මාස්ක් එක පහසුවෙන් රිමූව් කරගන්නත් උදව් වෙනවා. මෙම පීල් ඔෆ් මාස්ක් එක ආලේප කරගන්න ප්‍රථමයෙන් අපිට මුහුණ ක්ලින්ස් කරගන්න ඕන වෙනවා. ඒ සඳහා ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් පුළුන් කෑල්ලකට අරගෙන හොඳින් මුහුණ ක්ලින්ස් කරගන්න ඕගලන්ට පුළුවනි. ෆ්‍රෙෂ් මිල්ක් කියන්නේ ස්වභාවිකවම ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් හොඳම ක්ලින්සර් එකක්. ඊට පස්සේ ඔයාලට මුහුණ මද රස්නේ වතුර ටිකකින් සෝදලා පිරිසිදු කරගෙන පිසදමා ගන්න අවශ්‍ය වෙනවා. මාස්ක් එක ආලේප කරගන්න එහි උණුසුම් ගතිය ටිකක් අඩු වෙනකන් ඉන්න ඕනේ. හැබැයි හුඟක් වෙලා ඉන්නත් එපා. මොකද කාමර උෂ්ණත්වයේදී ඒ අලිත් ඝන තත්වයට පත්වෙන නිසා. උණුසුම් ගතිය අඩු වුණාට පස්සේ ඔයාලට මාස්ක් එක මුහුණට ආලේප කරගන්න පුළුවන්. හැබැයි මම මේ කියන පුංචි පුංචි දේවල් ගැන ටිකක් සැලකිලිමත් වෙන්න ඔයාලට ඕන වෙනවා. මාස්ක් එක ආලේප කරන විට ඔයාලගේ හෙයා ලයින් එක ඇහි බැම ඇස් වටේ ආලේප නොකර ඉන්න ඔයාලා චුට්ටක් පරිස්සම් වෙන්න ඕනේ. දැන් ඔයාලට මෙම මාස්ක් එක වේලෙන්න නම් විනාඩි 30ත් විනාඩි 40ත් වගේ කාලයක් බලාගෙන ඉන්න සිද්ධ වෙනවා. හොඳින් වේලුනාට පස්සේ මෙන්න මේ වගේ අතේ ඇලෙන්නේ නැති වෙන්න ඕනි. මාස්ක් එක ගලවනකොට මුහුණේ යටි පැත්තේ සිට
උඩු අතට සෙමින් ගලවා ඉවත් කර ගන්න. ගලවා ඉවත් කරගත්තට පස්සේ දකින්න පුළුවන් වේවි ඔයාලගේ බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් වගේම අනවශ්‍ය රෝමත් මෙම මාස්ක් එකත් සමගම ගැලවී ඉවත් වී ඇති බව. ඒ වගේම ඔයාලගේ සමට සුමුදු බවක් සහ දීප්තිමත් බවකුත් ලැබිලා තියෙන බව. ඔයාලට මාස්ක් එක ගලවලා ඉවත් කරගත්තට පස්සේ පුළුවනි ටෝනර් ටිකක් පාවිච්චි කරගන්න. හැබැයි මම නම් මෙම මාස්ක් එක පාවිච්චි කරාට පස්සේ කරන එක දෙයක් තියෙනවා. ඒ තමයි කෝමාරිකා කෑල්ලක් අරගෙන ආලේප කරන එක. අවසානයේ සමට හොඳ මොයිස්චර් එකක් ලබා දෙන්න පුළුවන් නිසා තමයි මම කෝමාරිකා කෑල්ලක් ආලේප කරන්නේ. මෙම ස්ටෙප් එකෙන් ඔයාලගේ සම තවත් සුමුදු බවට පත් වෙනවා වගේම ස්වභාවිකවම යථා තත්ත්වයට පත් වෙනවා. ටික වේලාවකින් ඔයාලට කැමති නම් මෙම කෝමාරිකා ආලේපයේද සෝදා ඉවත් කර ගන්නට පුළුවනි. මේ වගේ පීල් ඔෆ් මාස්ක් එකක් ඔයාලට මාසයකට දෙපාරක් පමණ භාවිතා කිරීමෙන් ඔයාලගේ මුහුණේ තියෙන අනවශ්‍ය රෝම ඉවත් කරගෙන සුමුදු ලස්සන පැහැදිලි සමක් හිමි කර ගන්න ඔයාලට පුළුවන් වෙනවා. ඉතින් යාළුවනේ හැමදාමත් වගේම අවසානයේදී මම කියන්න කැමති අද වීඩියෝ එකටත් ඔයාලා කැමති නම් ලයික් කරලා තවත් යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඉතින් තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් පහලින් තියෙන රතු පාට සබ්ස්ක්‍රයිබ් බටන් එක ප්‍රෙස් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ළඟම තියෙන බෙල් බටන් එක ක්ලික් කරන්න අමතක කරන්න එපා. එතකොට ඔයාලට පුළුවන් වෙනවා අපේ අලුත්ම අලුත් වීඩියෝස් ඉතාම ඉක්මනින් බලා ගන්න. තවත් අලුත්ම අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් අදට සමුගන්නම්. ආයුබෝවන් යාළුවනේ.